ඔබ දවසක් මාගේ channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්න යන්නේ ඉවතලන බෝතලයකින් කොටසක් අරගෙන කොහොමද ඒකෙන් අපි ගොටුකොළ වගාවක් කරගන්නේ කියලා කුඩා අයිඩක් තියෙන කෙනෙකුට උනත් ඒක කරගන්නේ කොහොමද පහසෙන් කියලා බලමු අපි මේ වගේ වතුර බෝතලයක් අරගෙන ලීටර් 5 වතුර බෝතලයක් අරගෙන මෙතනින් කැපුමක් දාගන්න ඕනේ මෙහෙම හැම කපලා මේ උඩ කොටස අපි වෙන් කර ගන්න ඕනේ මේ මූලිය තියෙන මේ කොටස අපි වෙන් කර ගන්න ඕනේ මම මගේ බඳුන් ගත කොහිල වගාවේදී ඔයගොල්ලෝ දැනුවත් කරා මේකේ අට කොටසෙන් කොහොමද අපි කොහිල පළා සිටුව ගන්න කියන එක අපි බලමු මේකේ මේ ඉවතලන උඩ කොටස තියෙනවනේ ඒක අපරාදී ඉතින් මේ ඉවතලන එකනොත් අපි බලමු ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ ඒ කොටසේ මෙහෙම අපි මූඩිය ඇරලා මේ මූඩිය සිදුරු කර ගන්න ඕනේ අපිට පිහියකින් උනත් ඔහොම තියලා සිදුරු කර ගන්න පුළුවන් නැත්නම් එනයක් ආධාරයෙන් උනත් මෙතන අපිට මේ මූඩිය සිදුරු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ මූඩිය මෙතෙන්ට ආයි ෆිට කරනවා ගහන්න. ඊට පස්සේ දැන් අපි මේ කොටස හොඳට බලන්න මේ පේනවා ඇති. ඉතින් අපි බලමු මේකේ දැන් කොහොමද අපි ගොටුකොළ වගා කරගන්න ගොටුකොළ විතරක් නෙමෙයි අපිට මේකේ කංකු මුතු නැන් ටිකක් උනත් වගා කරගන්න පුළුවන්. අපි බලමු මේක දැන් කොහොමද කරන්න කියලා. අපි පළමුවෙන්ම පොඩි ගල් කැට දෙකක් වගේ අරගෙන අර මූඩිය සිදුර වැහෙන්නේ නැති විදිහට දෙපැත්තට තියන්න ඕනේ. මොකද නැත්නම් මේ පස්ස ඔක්කොම ගිහිල්ලා ඇතුලේ තද වෙලා මෙතන මූඩියෙන් ජල වහනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පැලේ මැරෙන්න පුළුවන් මේකේ පොඩි අලයක් වගේ තියෙන. ඒක කුණු වුණොත් එහෙම පැලේ මැරෙනවා. ඒ නිසා අපි ජල වහනය වෙන්න ඕන නිසා සිදුර වැහෙන්නේ නැති වෙන්න මෙතන පොඩි ගල් කැට දෙකක් තියලා තමයි පස්ස එකතු කරන්නේ. මේ අපේ ගෙවත්තේ හදාගත්ත කොම්පෝස්ට් පොහොර ඔයගොල්ලන්ටත් ඒ වගේ ඇතිපස් මෙහෙම තියලා පස් ඉස්සෙල්ලා මෙහෙම බොහොම පොඩ්ඩක් ටිකක් දාන්න ඕනේ අඩියට හොම කියලා අපි ඊට පස්සේ මේ වගේ ගොටුකොළ අපිට මුල් ගොටුකොළ ටිකක් අරගන්න පුළුවන් මුල් තියෙන මේ විදිහට අරගෙන අපි මේ මුදුන් මුලත් එහෙම කෙලින් තියලා ඊට පස්සේ අනිත් පැල ටිකක් එහෙම තියලා දැන් මේක වටේට අපි පස් දාගන්න ඕනේ මේකේ වටේට පස් ටිකක් අපි දාලා හොම තද කරගන්න ඕනේ මේ කොම්පෝස්ට් පොහොර. කොම්පෝස්ට් පොහොර දාලා අපි එහෙම තලේ උඳවා ගන්න ඕනේ. ඉතින් අපි මේ වගේ පොඩි දෙයක් අහක දාන්න නැතුව හැම දෙයින්ම අපි ප්‍රයෝජන ගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් කිසි දෙයක් ඉවත් දාන්න නැතුව ඒක පරිසරයටත් හානියක් වෙනවා. දැන් මේක පරිසරයට හානියකුත් නැහැ අපිට ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මේ වගේ වොම පස් ටිකක් දාගන්නවා. මේක කොම්පෝස්ට් තියෙන නිසා වෙන පොහොර අවශ්‍ය නැහැ අපිට. මේ වගේ ඔයගොල්ලන්ටත් ඉතින් ගොටුකොළ පැලයක් හරි ගස්ස ගන්න පුළුවන්. මේක දැන් මේ විදිහට වොම මේ ඕන තැනක හිටවලා වොම තියන්න පුළුවන් අපිට. මේ පේනවා ඇති මේ ওই මේසෙ උඩ තියෙනවා. මේ මම ටික කාලෙකට ටික දිනකට ඉස්සර හදාගත්තු පැලයක්. මේ තියෙන්නේ ඒක. ඒකත් අහම තියන්න පුළුවන්. දැන් ඒකට මම දැන් මේක මුල් ඇදලා තියෙන හොඳට මුල් අල්ලගෙන තියෙන්නේ. දැන් මේකට අද අපි ගොම පොහොර ටිකක් එකතු කරනවා. ගොම පොහොර ටිකක් තියනවා නම් ගොඩක්ම ගොටුකොළ වලට හොඳයි. ඉතින් ගොම පොහොර වල හොඳට වැඩෙනවා ගොටුකොළ. ඉතින් අපි මේ ගොම පොහොර ටිකක් වටේට දාගමු. ගොම් පොහොර නැත්තම් ඉතින් ගෙවත්තේ කොම්පෝස්ට් පොහොර දැම්මහමත් ඒක ඇති. ඉතින් එහෙම නැති ඇති ඉන්නවනේ ගොම් පොහොර වහන්න නැතුව. ඒ වගේ මේ විදිහට කරගත්තාම ඉතින් වතුර ටික නියම වෙලාවට සපයලා ඒව කරාම පැලේ හොඳට වර්ධනය වෙලා එනවා. ඒව සාතු කරලා අපි කරන්න ඕනේ පැලේකට ආදරේ. ඒව වගා කරනකොට ඒව ගැන නඩත්තු ගැන හොඳට බලන්න ඕනේ. එතකොට තමයි ඒව හොඳට හරියන්නේ. ඉතින් අපි පැලයක් හදලා ආයේ ඒක දිහට යන්නේ නැතුව බලන්නේවත් නැතුව හිටියොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් හොඳ සාර්ථකව වගා කරගන්න නම් අපි ඒවත් අනුගමනය කරගන්න ඕනේ. ඒ විදිහට මේ තියෙන්නේ මම අද හදාගත්තු මේ පැලේ. තව මම කියන්න කැමති පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් මෙතන මේ හතර පැත්තෙන්ම සිදුරු හදාන්න ඒකට කම්බි දාලා දානවා හුඟක් අය. ඔහොම එල්ල ගන්න පුළුවන් විදිහට මේ පේනවා ඇති. මේ තියෙන්නේ මේ වගේ එල්ලලා හැදිච්ච එක. පේනවා ඇති. මේ කම්බියක් දාලා මේ සිදුරු කරලා හතර පැත්තට කම්බියක් දාලා මේ හදලා තියෙන්නේ මේ වගේ එකක්. ඒ වගේ හදාගන්න පුළුවන්. නැත්තම් මෙහෙම මේ විදිහට මේක ඔහොම තියන්නත් පුළුවන්. පෙරලෙන්නේ නැහැ මේක. ඔහොම තිබ්බහම මොකුත් වෙන්නේ නැහැ. අපිට ඒක පහසුවෙන් හදාගන්න පුළුවන්. පොඩි ඉඩක් තියෙන කෙනෙකුට උනත් බැල්කනි එකක උනත් තියලා හරි මේක අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරමු. ඉතින් මම මේ වගේ අදහසක් දීලා මේ කරන වැඩේ ඔයගොල්ලෝ කරලා බලන්න ඉතින් කැමති නම් ඔයගොල්ලෝ මේකෙන් යමක් ඉගෙන ගත්තා නම්
लाइक एक अमतक करा मे वगे वीडियो मदरियटा करना मागे चैनल सब्सक्राइब करना वाला मे वीडियो इदिरी नरबाने के लिए नम शुभ दवसा।